මේක බලන්න ඕනි පත්තරයක්. ද නිවුස් පේපර්. කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල යන දෙපළකේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන චිත්‍රපටයක් වන ද නිවුස් පේපර් මේ දවස්වල සාර්ථකව තිරගත වන චිත්‍රපටයක් විදිහට මුලින්ම පෙන්වලා දෙන්න පුළුවන්. පසුගිය කොරෝනා වදුරින් පසුව තිරගත වන පළමු චිත්‍රපටයේ විදිහට ලාංකීය චිත්‍රපටි කලාවට එක්වන මේ චිත්‍රපටය අපි හැමෝටම වෙනස් විදිහ අත්දැකීමක් එක්කරන ද නිවුස් පේපර් චිත්‍රපටියට පුළුවන් වෙනවා. චිත්‍රපටයේ මුලින්දම්ම මේ සමාජ ක්‍රමය තුළේ අපිට හැමදාමත් දකින්න ලැබෙන නමුත් අපි නොදැක්ක වගේ ඉන්න සැබෑ යථාර්ථය පෙන්වනවා. සමාජයේ එක් සිදුවීමක් පාදක කරගෙනමින් සහ ඇත්ත යටපත් කරන මාධ්‍ය සහ දූෂිත බලාධිකාරිය මාධ්‍ය සහ දූෂිත බලාධිකාරිය ක්‍රියා කරන ආකාරය පාතාලය සමග දේශපාලනයක සම්බන්ධකම් මේ නිර්මාණය හරහා පෙන්වන අධ්‍යක්ෂක දෙගුණ සමත් වෙලා තියෙනවා. කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල අධ්‍යක්ෂණයෙන් තිරරචනයෙන් වගේම මේ චිත්‍රපටය තුළ ප්‍රධාන චරිත දෙක වන ලොවිස් සහ ගුණාගේ චරිත සඳහා දායක වෙනවා. ලාංකීය සිනමාව තුළ නවතම සහ වෙනස්ම අත්දැකීමක් ගේන දෙපළක් තමයි මේ දෙන්න. ඔවුන්ගේ මේ චිත්‍රපටය හොඳ නිර්මාණයක්. නමුත් යම් යම් අඩුපාඩු දකින්න ලැබුණත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. චිත්‍රපටය තුළ හාස්‍ය එක්කම සිනහව උපදවන තැන් නොඅඩුව ලැබෙනකොට චිත්‍රපටයේ අවසානයේ දක්වා අපි දන්නේවත් නැතිවම ගමන් කරනවා. නමුත් ඒ තුළ නිර්මාණය වෙලා තියෙන්නේ අප සමාජ ක්‍රමයේ තුළ ඇති සැබෑ යථාර්ථය කියලා අවබෝධ කර ගැනීම චිත්‍රපටය බලන ඔබ සතුයි කියලා කියන්න ඕනේ. බොහෝ ජනප්‍රිය මාධ්‍ය අතරේ පත්තරේට තාමත් සුවිශේෂී ස්ථානයක් හමු වෙනවා. නමුත් ජනමාධ්‍ය ජඩමාධ්‍ය වුණු රටක ජනමාධ්‍ය නිසා සමාජයෙන් බැටකාපු මිනිසුකගේ කතාවක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙන්නේ. මීට වසර ගානකට කලින් අපේ රටේ පැවතුන ත්‍රස්තවාදී නැති කළ භීෂණය හැමෝටම මතක ඇති. ඒ කාලේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන එම්.කේ. ශාන්ත විසින් බස් රථයක් පිළිගන්නා කියන වැරදි තොරතුරක් පුවත්පතක පළවීම වසර ගානකට පසුව නිවැරදි කරගන්න දරන උත්සාහය මේ චිත්‍රපටයේ කතාව තුළ ගලාගෙන යනවා. ඉතින් මේ නිවුස් එක සාමාන්‍ය නිවුස් එකක් නෙමෙයි. හෙඩ්ලයින් එකට වැටුණු ආందోళනාත්මක ප්‍රවෘත්තිය. මේ නිසා ජීවිත කාලයේ පුරාවටම ශාරීරිකව සහ මානසිකව වේදනා විදි පාර්ශවයක් ගැන කියනවා. ඉතින් අවාසනාවන්ත ලෙස මියගිය තම සොහොයුරා සම්බන්ධයෙන් පළ වූ වැරදි පුවත වසර ගණනාවකට පසු යළි නිවැරදි කර එම පුවත්පතේම හෙඩ්ලයින් එක ලෙස පළ කර ගැනීමට උත්සාහ ගන්නා වීරේවන්ත සොහොයුරෙක් ගැන මේ චිත්‍රපටය තුළින් පෙන්වනවා. ගුණා නැමැති චරිතයේ පදවන කරත්තේ බොහෝ කාලයක් තම නිවසට පැද ගොස්ම කරත්තේ ප්‍රමාණයටම සැකසුණු අඩිපාර ඒ වගේම සතිපොලින් ඉවත් කරන එළවලු වල කොටසක් කෑමට ගන්න පුළුවන් කියන සිද්ධි මේ චිත්‍රපටය තුළ දකිද්දී ගුණාගේ පවුල කොච්චර දුක් කන්දරාවක් වින්දද කියලා මනාව පෙන්නවා. ඉතින් ප්‍රවෘත්ති පළවෙයි වසර ගණනක් වුණත් ගුණාට මේ ප්‍රවෘත්ති නිවැරදි කරගන්න අවශ්‍ය වෙන්නේ තම සොහිරාට වගේම තමාට ඇතුළු තම පවුලේ සියලු දෙනාගේ කීර්තිනාමයට ඇති වූ කැලල මකා ගන්නටවත් ගිනි තියල විනාශ කරන තම නිවස ඇතුළු දේපලේ වන්දිය ගන්නවත් බොරු කියූ පත්තරට එරෙහිව නඩු දාන්නවත් වන්දි ලබා ගන්නටවත් නෙමෙයි. තමන්ගේ පුතා නිර්දෝෂී අහිංසකෙක් කියන එක පත්තරේ පළවෙලා තියෙනවා මවට දකින්න වගේම මියගිය තමන්ගේ සොහිරාගේ ගෞරවය ලබා ගන්න වගේම මේ වැරදි ප්‍රවෘත්ති නිසා තමන්ගේ දෙපා පණ නැති වුණු අනෙක් පුතා ප්‍රවෘත්ති නිවැරදි කරගන්න ගමෙන් කොළඹට යන්නේ. දෙපා නැති පුතාගේ නම තමයි ගුණා. ඉතින් ගුණාගේ සහයට එන්නේ ඔහුගේ මිත්‍රයා වන ලුයිස්. එහෙම නැත්නම් ලුයියා. ලුයියාට මල පොතේ අකුරක්වත් බැරි කෙනෙක්. ලුයියා විතරයි හැම වෙලෙම ගුණාගේ පිටේ ඉන්නේ. ගමේ කිසි කෙනෙක් ගුණාගේ පිටේ ඉන්නේ නැහැ. මේ හේතු නිසා කොළඹ වෙ මේ දේ කරගන්න කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ දෙන්නට මේ දේ කරගන්න පත්තරේ නෝන කෙනෙක් උදව් වෙනවා. ඉතින් මේ පත්තරේ නෝනගේ චරිතයට මාෂි සිරවර්ධන රංගනෙන් එකතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් එහෙනම් ඔයාලා කතාව බලලා කතාව ගැන අදහස් අපේ මේ වීඩියෝ එක පහෙන් කමෙන්ට් කරන්න තමතක් කරන්න එපා. ඉතින් ගුණා සහ ලොයියාගේ චරිත දෙක බොහොම නූගත් චරිත දෙකක් වුණත් ධෛර්යවන්ත චරිත දෙකක් විදිහට මේ චිත්‍රපටයේ පුරාවටම පෙන්වනවා. ඒ වගේම මේ චිත්‍රපටය බලනකොට ඔයාලට අහන්න ලැබෙනවා අම්මා නොවේයි පුතුවන්නේ නුඹයි පුතේ මේ ගීතය. මේක සිංහල චිත්‍රපටයක තදින්ම දැනෙන සිද්ධි කිහිපයක් එක ගලාගෙන යන ගීතයක්. විශාරද නන්දාමාලිනී විසින් ගායනා කරන සුනිල් ආරියරත්නගේ පද රචනය සහ ගයත්‍රි ඛේමදාසගේ සංගීත දායකත්වය මේ ගීතය සඳහා ලැබෙනවා. මුළු කතාවේම අරුත මේ ගීතය තුළින් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. අම්මගේ ආදරය, දරුවන්ගේ මව් සෙනෙහස, සහෝදර ප්‍රේමය, මිතුරු බැඳියාව, මානුෂීය හැඟීම් මේ හැමදේම එක්ක ගෙතෙන මේ තමයි ද නිවුස් පේපර්.
චිත්‍රපටය තුළ චරිත ගැන බලද්දී විනාඩි කිහිපයක චරිත වුණත් දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක් කරගෙන තියෙනවා. ඒ වගේම ආචාර්ය බඳුන ගුණවර්ධන තමයි නිෂ්පාදන කටයුතු සඳහා දායක වෙන්නේ. 2020 ඒ කියන්නේ මේ වසරේ ජූලි 2 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටය ඩ්‍රාම ලෙස කාණ්ඩ කරන්න පුළුවන්. ඒ වගේම පැයකයි විනාඩි 43ක් පුරාවට කතාව ගලාගෙන යනවා. ද නිවුස් පේපර් චිත්‍රපටය ඇමරිකාවේ කැලිෆෝනියා සම්මාන උළෙලකදී විශේෂ ඇගවීමකුත් ලබාගෙන තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ දේවල් තමයි ද නිවුස් පේපර් චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් චිත්‍රපටය නොබලපු ඔයාලා චිත්‍රපටය බලන්න, අපේ මේ වීඩියෝ ගැන වගේම චිත්‍රපටය ගැන අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Topic 10 අපේ Facebook page එකටත් එකතු වෙන්න කියන ගමන් මේ වගේ තවත් වීඩියෝ ගින් හමු වෙමු.